පයසාදරෙන් පිළිගන්නවා ටෙක් සන්ඩේ එකට ලෝකේ පුරාම සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් වැදගත් වෙන තොරතුරු සාරාංශගත කරලා කතා කරන ඉදිරිපත් කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා කියන්නේ. ඉතින් මේ ටෙක් සන්ඩේ එකේදී අපි කතා කරන තොරතුරු ගොඩක් තියෙනවා. මේ තොරතුරු අතර මේ සතිය හයිලයිට් එක වෙන්නේ රුසියානු යුක්‍රේන යුද්ධයත් එක්ක මේකට මැදි වෙලා තියෙන තාක්ෂණික සමාගම්වල පිළිතුරු ඒ වගේම 2022 පළවෙනි Apple ඉවෙන්ට් එකෙන් එන හයිලයිට්ස් වගේම ලැප්ටොප් වලටත් එන Nokia බ්‍රෑන්ඩ් එක සහ තවත් ඉන්ට්‍රස්ටිං තොරතුරු රසක්. ඔයාගේ අලුත්ම PC එකට Windows 10 OEM කී එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාගේ PC එකට Office 2021 Pro අලුත්ම සංස්කරණය ලබා ගන්න අවශ්‍ය නම් cdkeyoffer.com වෙබ්සයිට් එක හරහා ඔයාට ඒක ලබා ගන්න පුළුවන්. මෙතනදී පල්ලෙහා තියෙන links පාවිච්චි කරලා ඔයාට CK2.0 කියන කෝඩ් එක පාවිච්චි කිරීම හරහා 30% දක්වා ඩිස්කවුන්ට් එකක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ සයිට් එකෙන් purchase කරන්න ඔයාට පුළුවන් ඔයාගේ Facebook එහෙම නැත්නම් Google profile එක පාවිච්චි කරලා බොහොම පහසුවෙන් log වෙන්න. පළවෙනි නිවුස් එක විදිහට ටිකක් ඉන්ට්‍රස්ටිං වෙනස්ම අපි ගැනම නැවත හිතන්න අවශ්‍ය කරන මාතෘකාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න රුසියානු යුක්‍රේන යුද්ධයත් එක්ක බොහෝ දේවල් සිද්ධ වෙමින් තියෙනවා. අපි දකින දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ අපි දකින මේජර් ඉවෙන්ට් එකක් කියලා කියන්න පුළුවන් ලෝකයේ මහා බලවතුන් අතර ගැටුමක් නිර්මාණය වෙමින් පවතින. මේ ගැටුම තුළ තාක්ෂණය කියන දේ යොදාගෙනනවත් එක්කම යොදාවේ මේ හැම දෙයක් එක්කම මෙතනදී තාක්ෂණය විශේෂයෙන්ම අන්තර්ජාලය සහ මොබයිල් ටෙක්නොලොජිස් මේ හැම දෙයක්ම ආපම වෙනත්ම වෝ ෆ්‍රන්ට් එකක් යුද පෙරමුණක් නිර්මාණය වෙමින් පවතිනවා කියලා කියන්න පුළුවන්. මෙතනදී අපි දැක්කා යුක්‍රේන රජය විසින් විවිධ සමාගම් වලට රික්වෙස්ට් යවනවා, ඉල්ලීම් කරනවා රුසියාවත් එක්ක තියෙන කනෙක්ෂන්ස් එහෙම නැත්නම් රුසියාවට ලබා දෙන යම් යම් පහසුකම් අන්තර්ජාලය හරහා නතර කරන්න කියලා. මේකේ අලුත්ම ඩෙවලොප්මන්ට් එක තමයි Twitter platform එක තුල Twitter users ලා කීප දෙනෙක්ම ඉල්ලීමක් කරලා තිනවා Elon Musk ගෙන්. විශේෂම Elon Musk කියලා කියන්නේ එයාගේ Starlink satellite service එක යුක්‍රේන රජයේ ඉල්ලීමක් මත ලබා දුන්න. ඒ වගේම යුක්‍රේන ජනාධිපති එක්ක මෑතකදී online සම්බන්ධ වෙලා රජය විශේෂයෙන්ම යුක්‍රේනයේ මේ යුද්ධෙන් පස්සේ දියුණු කරන්න ඔහු යුක්‍රේනයට එනවා, එහෙමත් නැත්නම් යුක්‍රේනයත් එක්ක කටයුතු කරනවා කියලා පවා ප්‍රකාශ කරපු කෙනෙක්. ඉතින් ට්විටර් වලදී මෙතනදී යූසර්ස්ලා කීප දෙනෙක්ම ඊලොන් මස්ක්ගෙන් ඉල්ලලා තිබ්බා රුසියාව තුල ක්‍රියාත්මක වෙන ටෙස්ලා මෝටර් රථ හැම දෙයක්ම ඩිසේබල් කරන්න කියලා. ඉතින් මෙන්න මේ ඉල්ලීමත් එක්ක ඊලොන් මස්ක් මේකට හරියටම පිළිතුරක් තාම දීලා නැහැ. ඉතාමත් වෙනස්ම තැනකට මේ තාක්ෂණය කියන දෙයත් එක්ක වර්තමානයේ අපි පාවිච්චි කරන මේවලම් ගැන හිතන්න අපිව යොමු කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේක ප්‍රධානම දේ තමයි රුසියාවේ හෝ වේවා, ලංකාවේ හෝ වේවා, ඇමරිකාවේ හෝ වේවා කෙනෙක් යම් කිසි විදියකට මුදලක් ගෙවලා, විශාල මුදලක් ගෙවලා මෝටර් රථයක් ලබා ගන්න, ඔවුන්ට ඒක පාවිච්චි කරන්න. මෙතනදී ඔයා වාහනයක් මිලදී ගත්තොත් එතනදී ඔයාට ඒක ඕනම විදිහකට පාවිච්චි කරන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අපි දැක්ක විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ යුද්ධය මන් නැත්නම් මේ ත්‍රස්තවාදීන් එක්ක සිද්ධ වෙච්ච යුද්ධවලදී ටොයෝටා සමාගමේ රථ, කැබ් රථ විශේෂයෙන්ම පාවිච්චි වෙනවා ඒ ටෙරේන්ස් වල. ඉතින් විශේෂයෙන්ම ටොයෝටා සමාගම, ටෙස්ලා සමාගම වගේ මේ විදිහට පාලනය වෙන, එහෙම නැත්නම් පාලනය කරන්න පුළුවන් විදිහට තමන්ගේ රථ නිපදවුවා නම් එතනදී ඇමරිකාවත් බොහෝ විට ඉල්ලීමක් කරන්න තිබ්බා ජපානයේ ටොයෝටා සමාගමෙන් මේ ඇෆ්ගනිස්තානයේ තුල තියෙන රථ හැම එකක්ම ඩිසේබල් කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ රුසියාවට. ඉතින් විශේෂයෙන්ම රුසියාවේ තියෙන ටෙස්ලා රථ හැම එකක්ම බොහොම පුංචි අප්ඩේට් එකක් කරලා ඩිසේබල් කරන්න ටෙස්ලා සමාගමට හැකියාව තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ටෙස්ලා රථ හැම එකක්ම අන්තර්ජාලය හරහා ග්ලෝබල් නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙලා තමයි තමන්ගේ මේ හැම දෙයක්ම අප්ඩේට් කරගනිමින්, ඩවුන්ලෝඩ් කරගනිමින්, ඔටෝනොමස් ඩ්‍රයිවිං මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. හැබැයි මෙතනදී කෙනෙක් මුදල් ගෙවීමක් කරලා බාණ්ඩයක් ගත්තට පස්සේ ඇත්තටම ඒක එයාටද අයිති, එහෙමත් නැත්නම් අදාළ සමාගමටද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතාමත් සංවේදී පොයින්ට් එකක් කියලා මේක කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේක බොහෝ කාලයක් තිස්සේ අපි නොදැනුවත්ව අපිටම සිද්ධ වෙමින් තියනවා කියන එකත් ඔය සමහර විට දන්නේ නැතුව ඇති. ඒ තමයි අපේ ස්මාර්ට්ෆෝන් එක. අපේ ස්මාර්ට්ෆෝන් එක අපි මුදල් ගෙවලා ගත්තම මේට අවුරුදු 5කට වගේ කලින් අපි ෆ්ලැග්ෂිප් එකක් ගත්තොත් එතනදී අපි හිතමු අවුරුදු 3ක
සයිකල් එකක් තමයි මේවට තියෙන්නේ කියලා බොහෝ දෙනෙක් කියනවා. ඉතින් මෙතනදී අපි විශාල මුදලක්, ඉතාමත් විශාල මුදලක් ගෙවලා ගන්න ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක් අවුරුදු 2ක් 3ක් යද්දී ඔබ්සලේට් වෙනවා. මේක අපි දැක්ක Apple devices එක විශේෂයෙන්ම Apple සමාගම සමහර අප්ඩේට්ස් හරහා තමන්ගේ පරණ ෆෝන්ස් වල පර්ෆෝමන්ස් දැන දැන මේකට විශේෂයෙන්ම නඩු පවා වැටුණා Apple සමාගමට විශාල වශයෙන් සෙටල් කරන්න. මොකද උන් දැන දැනම මේ පර්ෆෝමන්ස් අඩු කිරීම බැටරිය එකේ ඒ වගේම ඩිවයිස් එකේ පර්ෆෝමන්ස් අඩු කිරීම අප්ඩේට්ස් හරහා සිද්ධ කරා කියලා ඔප්පු වෙච්ච යම් යම් අවස්ථාවන් තිබ්බා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි ඉදිරියේදී මේ තියෙන ඉලෙක්ට්‍රික් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් එක්ක බැටරි තාක්ෂණයත් එක්ක අලුත්ම ස්මාර්ට් වෙහිකල්ස් එක අපිට සිද්ධ වෙන්න යන්නේ. ඒ කියන්නේ අපි ගන්න වෙහිකල් එක අපි ගන්න වාහනයක් තව දුරටත් අපිට අයිති ද එහෙම නැත්නම් ඒ අදාළ මැනුෆැක්චරර්ට කියන්න බලන් අපි තව දුරටත් මේක සපෝට් කරන්නේ නැහැ කියලා බොහොම පහසුවෙන්ම අදාළ රත ටික වැඩ කරන්නේ නැති වෙන තත්ත්වයට පත් කරන්න හැකියාව තියෙනවා අලුත් අප්ග්‍රේඩ් එකකට යන්න කියන දේවල්. එහෙම නැත්නම් පර්ෆෝමන්ස් අඩු කිරීම මේ වගේ සිස්ටම් බොහොම සූක්ෂමව මේ වගේ දේවල් කිරීමේ හැකියාව මේ නිෂ්පාදකයන්ට තියෙනවා. ඉතින් මේ තියෙන වෙනස්ම පැත්තත් එක්ක ඔන්න ඊලොන් මස්ක්ගෙන් එන උත්තර එහෙම නැත්නම් පිළිතුර මොන වගේ වෙයිද කියන එක ගැනත් බලාගෙන ඉන්න වෙනවා. මේක වෙනස්ම පැත්තක් තාක්ෂණයේ අලුත්ම කතිකාවක් ඇති කරන්න සමත් වෙයි කියලා හිතන්න පුළුවන්. ග්ලෝබල් මාකට් එකේ Nvidia AMD gaming GPU ප්‍රයිස් අඩු වෙමින් පවතිනවා කියලා මේ වෙනකොට වාර්තා වෙනවා. ඉතින් GPU වල ප්‍රයිසස් අඩු වෙමින් යන ප්‍රධානම හේතුවක් තමයි ක්‍රිප්ටෝ කරන්සි වල විශේෂම බිට්කොයින් වල ප්‍රයිස් එක මේ වෙනකොටත් ඩොලර් 39000ක තියෙන. මේක ගිය සතිය අපි දැක්ක රුසියානු යුක්‍රේන යුද්ධය ආරම්භ වීමත් එක්කම අපි මාසයක කාලය ගත්තොත් මේ යුද්ධය ආරම්භයත් එක්කම 44000ට වගේ ගියා. මේ මුළු මාසෙටම 44000ට බිට්කොයින් එකක ප්‍රයිස් එක ගිහින් තිබෙ දෙපාරයි. ඒ දෙපාරෙන් පස්සේ දවස් කීපයක් ඇතුළත නැවතත් මේක 36000 38000 වගේ රේන්ජ් එකේ තමයි යන්නේ. ඉතින් 68000 70000ට ඔන්න මෙන්න තිබ්බ බිට්කොයින් වල ප්‍රයිස් එක මේ වෙනකොට ඩොලර් 39000ක තමයි තියෙන්නේ මේ වීඩියෝ එක ප්ලෑන් කරද්දී. ඉතින් මේ දේවල් එක්ක විශේෂයෙන්ම ග්‍රැෆික් කාඩ් වලින් එහාට ගිහලා වෙනත් සොලියුෂන් හොයන්න සහ මේ තියෙන පවර් එහෙම නැත්නම් එනර්ජි ක්‍රයිසිස් එකත් එක්ක වෙනත් ඔප්ෂන්ස් වලට යන්න වගේම වෙනත් ඔප්ෂන්ස් මේ වෙනකොට නිර්මාණය වෙමින් තියෙනවා ඊළඟ නිවුස් එක එක. ඉතින් මේ දේවල් එක්ක ග්‍රැෆික් කාඩ් වල ප්‍රයිසස් අඩු වෙමින් එනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. තව මාසයක් දෙකක් යද්දී මේක තව දුරටත් අඩු වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ඩොලරේ අගේ පාවීමකට එහෙම නැත්නම් කන්ට්‍රෝල් නොකර යම් කිසි විදියකට එලියට දැමීමක් එහෙම නැත්නම් මේක අතෑරීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ තුල දැන් ඩොලරකේ වැලියු එක සාමාන්‍යයෙන් රුපියල් 260කට විතර ඇවිත් තියෙනවා. ඉතින් අපිට දවස් කීපයක් ඇතුළත මේ වීඩියෝ එක අරගෙන ඉඳි සතියක් වගේ කාලයක් ඇතුළත රුපියල් 200 ඉඳලා 260කට දක්වා වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ වැඩිවීමත් එක්කම අනිවාර්යයෙන්ම ඉදිරියත් මොන වගේ වෙයිද කියන එක අවිනිශ්චිතයි. ඒ දේවල් තුල බොහෝ විට ලංකාවේ ප්‍රයිසස් නම් වෙනස් වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. ඉතින් අපි බලමු මාසයක් දෙකක් යද්දී MSRP එකටම ඒ ප්‍රයිසස් වෙනත් රටවල ආවොත් ලංකාවෙත් යම් කිසි අඩුවීමක් පුංචි හරි අඩුවීමක් අපිට බලා ගන්න පුළුවන් වෙයිද කියලා. නමුත් දැනට තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේදී අපිට එහෙම අඩුවීමක් බලා ගන්න සෑහෙන දුරට අමාරු වෙයි. මේ විදිහට ක්‍රිප්ටෝ කරන්සි වල මිල අඩුවෙද්දි මිට කලින් ටෙක්සන්ඩ් එකකදී මම අරගෙන ආවා ඉන්ටෙල් සමාගම විශේෂයෙන්ම මේ මයිනින් වලට CPU එකක් chip එකක් නිර්මාණය කරනවා කියලා. මේක Intel Bonanza කියන ASIC machines විදිහට තමයි Intel සමාගම ලබා දෙන්න යන්නේ. ඉතින් මෙතනදී ඇමරිකානු ක්‍රිප්ටෝ මයිනින් සමාගමක් වන Hive සමාගම මේ වෙනකොටත් මේ Intel Bonanza ආශ්‍රිතව නිර්මාණය කරපු chips එහෙම නැත්නම් මේ ASIC mining machines ඉතාමත් විශාල ප්‍රමාණයක් මිලදී ගන්න ඕඩ එකක් place කරලා තියෙනවා. මෙතනදී මාස 2ක් 3ක් ඇතුළත මේ Hive සමාගමේ දැනට mining කරන්න පාවිච්චි කරන hardware replace කිරීමට මේ Intel Bonanza chips තියෙන ASIC machines පාවිච්චි කරනවා කියලා වුන් කියලා තියෙනවා. මේ වෙනසත් එක්කම මේ දැනට තියෙන hardware අයින් කරලා Intel Bonanza ASIC machine සේවට දානවත් එක්කම 95%ක වගේ මේ ලබා ගන්න පව එකත් එක්කම එයාලගේ hash rate එක 95%කින් වැඩි කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙනවා කියලා තමයි දැනට predict කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ ship කරන mining components වලට machines වලටත් මේ Intel Bonanza කියන chip එක යොදා ගන්න තමයි ඒගොල්ලෝ focus කරලා තියෙන්නේ. ඉතින් mining වලට යොමු වෙලා ඉන්න කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම research කරලා බලන්න Intel Bonanza mining chip එක ගැන මේ
ප්‍රොඩක්ට් එක ඉතමත් ඉදිරියේදී මාස කීපයක් ඇතුළත මාකට් එකට එන්න වගේම ඕගලන්ටත් මේක මිලදී ගන්න පුළුවන් නම් ග්‍රැෆික් කාඩ් මත තව දුරටත් ඉන්න අවශ්‍ය නැහැ මයිනින් වලටම ફોකස් කරලා තියෙන මේ chip සරහා අඩු පවයකකින් වැඩි hash rate එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම ඒ ගැන ඉන්ට්‍රස්ට් කට්ටිය ඔන්න අලුත් chip එකට මාරු වෙන්න කාලේ හරි අඩු පවයකකින් වැඩි hash rate එකක් ගන්න Apple සමාගම එයාලගේ පළවෙනි ඉවෙන්ට් එක 2022 මාර්තු මාසේ පැවැත්තුවා. ඉතින් මේ ඉවෙන්ට් එකේ ගොඩක් දේවල් එකම දේවල් තමයි නැවත නැවත iPhone 13 අලුත් කලෙ එකක් ආවා. ඒ වගේම iPad එකට M1 chip එකත් එක්ක තවත් අප්ඩේට්ස් වගේක් ඇවිල්ලා තිබ්බා. හැබැයි මේකේ ફોකස් එක වෙන්නේ Mac Studio එක. ඉතින් මේ අලුත් Mac Studio එක හඳුන්වා දීමත් එක්කම Apple සමාගම තමන්ගේ Pro lineup එක යම් කිසි විදිහකට වෙනසක් කරලා මේ අලුත් කැටගරි එකක් හඳුන්වා දීමක් සිද්ධ කරලා තියෙනවා. මෙතනදී මීට කලින් තිබ්බ iMac range එක iMac 21 24 27 range එක වගේම iMac Pro කියන දෙයට ආපුවම එතන තියෙන ඒ range එකෙන් අලුත් හඳුන්වා දීමක් සිද්ධ නොකර මේ Mac Studio version එකක් Apple සමාගම හඳුන්වා දෙනවා. මෙතනදී M1 Ultra කියන ඉතමත් දැවැන්ත SoC එක තමයි මේගොල්ලෝ හඳුන්වා දීම සිද්ධ කරන්නේ. GB 128 GB දක්වා RAM එකකට යන්න පුළුවන්. 20 cores දක්වා CPU වලට යන්න පුළුවන් ඒ වගේම 64 cores දක්වා GPU වලටත් යන්න පුළුවන් ඉතින් Apple සමාගම මෙතනදී කියන්නේ up to 64 GB ඒ වගේම up to 20 cores කියලා අනිවාර්යයෙන්ම මේ M1 Ultra කියලා කියන්නේ M1 Max chips දෙකක් එකට interconnect කරලා එන solution එකක් මෙතනදී මේ වගේ chip එකක් නිර්මාණය කරද්දී අනිවාර්යයෙන්ම මේකේ තියෙන සමහර chips වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් ඉතින් මේ වගේ chips disable කරලා ඒගොල්ලෝ මේකට අඩු variants පවා market එකට අනිවාර්යයෙන්ම Intel සමාගම AMD සමාගම කරනවා වගේම නිකුත් කරයි. ඉතින් මේ දේවල් එක ඒගොල්ලෝ කියන දෙයක් තමයි මේ 64 GPU cores තියෙන M1 Ultra එක තියෙන Mac Studio එකක RTX 3090 card එකක වගේ තියෙන performance එකක් ඊට වඩා අඩු පවයකින් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි දැනට තියෙන Threadripper වගේ powerful system එකකට වඩා අඩු පව එකක් පාවිච්චි කරලා ඒ හා සමාන performance එකක් ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් Apple සමාගම තමන්ගේ M1 lineup එකත් එක්ක සම්පූර්ණයෙන්ම computer industry එකේ වගේම smartphone industry එක වෙනස්ම අතකට අරන් ඇවිල්ලා තියෙනවා power to performance කියන balance එක. වෙනස්ම තැනකට අරන් ගිහිල්ලා ඉතින් මේ දේවල් එක්ක විශේෂයෙන්ම කියන්න අවශ්‍ය දේ තමයි Apple සමාගම මේ හැම දෙයක් තුළම කස්ටමර්ට upgrade කර ගැනීමේ solution එකක් මේ අලුත් Mac Studio එකේදී දීලා නැහැ. අපි දන්නවා Apple Pro device එකක් ආපුවම විශේෂයෙන්ම එතනදී තිබ්බ දෙයක් තමයි user RAM එක upgrade කර ගැනීමේ හැකියාව තිබ්බා. ඒ වගේම තමයි user graphic cards පවා upgrade කර ගැනීමේ හැකියාව යම් තාක් විදියකට දීලා තිබ්බා. නමුත් මේ අලුත් solution එකේදී ඒ කිසිම දෙයක් නැහැ. අපිට බලා ගන්න පුළුවන් වෙනවා තනි device එකක් ප්‍රමාණයෙන් අඩු. මෙතනදී Apple සමාගමට මේ වගේ stylish concept එකකට යන්න අවශ්‍ය නැහැ. ටිකක් ලොකු වෙන්න cooling solution එකක් දීලා ඒ වගේම එතනදී upgrade කර ගැනීමේ හැකියාවක් දීලා users ලට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතමත් ලොකු මිලක් තියෙන price point එකක් තියෙන device එකක්. ඉතින් මේ දේවල් එක්ක Apple සමාගම 90%ක් විතරම තමන්ගේ මේ ecosystem එක balance කරන්නේ software support එක හරහා. තමන්ගේ devices වලට දිගු කාලයක් software support තියෙනවා. ඒ වගේම ඒ එන software අනෙකුත් app නිර්මාණය කරන software නිර්මාණය කරන Adobe වගේ සමාගම් එක්ක දිගින් දිගටම support එක අරන් එන එක තමයි මේ හරහා ඒගොල්ලෝ offer කරන්නේ. ඉතින් අපි බලමු මේ strategy එක හරියයිද කියන එක විශේෂයෙන්ම මේ අලුත් devices එක්ක. NVIDIA සමාගමේ data breach එකක් සිද්ධ වුණා කියලා මේක hack වීමකට ලක් වුණා කියලා මම මීට කලින් Tech Sunday එකකදී ඔයගොල්ලන්ට තොරතුරු අරගෙන ආවා. මේ තොරතුරු අරගෙන එමත් එක්කම මේ වෙනකොට අපිට වාර්තා වෙලා තියෙනවා NVIDIA සමාගම එක පිට පස්සේ පිළිගත්තා තමන්ව hack වීමකට ලක් වුණා කියලා. ඊට පස්සේ අපි දැකපු දෙයක් තමයි මේක අන්තර්ජාලයට මේ lapses කියන hacker group එක විසින් ලීක් කිරීම. මේ ලීක්ස් ඇතුලේ තිබිලා තියෙනවා NVIDIA සමාගමේ digital sign in certificates. මේ digital certificates පාවිච්චි වෙන්නේ විශේෂයෙන්ම Windows වගේ system වලට ආපුවම මේක අදාළ කරන original manufacturer ගෙන් එන driver එකක්ද software එකක්ද කියන එක සැක ඇරලා දැනගන්න. මොකද මේක Microsoft සමාගම සහ අදාළ NVIDIA හෝ අනෙකුත් සමාගම් එක විතරක් තියෙන විශේෂ ෆයිල් එකක් නිසා. මේ ෆයිල් එක යම් කිසි තැනක තියෙනවා නම් එතනදී Windows මෙහෙයුම් පද්ධතිය විශ්වාස කරනවා මේක අදාළ original manufacturer ගෙන් එහෙම නැත්නම් අදාළ original software developer ගෙන් එන
ෆයිල් එකක් කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක ඉන්ස්ටෝල් කරගන්න ප්‍රොසීඩ් කරනවා ඉදිරියට යනවා මේ ඩිජිටල් සර්ටිෆිකේට්ස් අන්තර්ජාලයට මුදා හැරපු සර්ටිෆිකේට්ස් පාවිච්චි කළා මේ වෙනකොට මැල්වෙයා නිර්මාණය කරලා ඒව බෙදා හැරීම පටන් අරගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා ඉතින් මේ නිසා විශේෂයෙන්ම නොදන්න sources වලින් එන ෆයිල්ස් ඉන්ස්ටෝල් කර ගැනීමෙන් වළකින්න මෙතනදී Microsoft සමාගම ඉදිරියේදී පියවරක් ගන්නකම් NVIDIA සමාගමේ මේ තියෙන digital certificates එක සෑහෙන අනතුරක් තියනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරන්න අවශ්‍යයි මේ වෙනකොටත් එක malware එකක් තමයි වාර්තා වෙලා තියෙන්නේ මේ NVIDIA digital certificates 2018 වගේ මේවා expire වෙලා තියෙනවා කල් ඉක්ුත් වෙලා තියෙනවා මේවා පාවිච්චි කරනවා කියලා මේ විදිහට තමන්ව ඉන්ස්ටෝල් කරගන්න සිස්ටම් එකට මෙතනදී කියන්න අවශ්‍ය දෙයක් තමයි මේ ලීක් කරපු digital certificates 2018 දී expire වුණාට Microsoft Windows මෙහෙයුම් පද්ධතිය මේ වගේ certificate එකක් තිබ්බම මේක විශේෂම අදාළ සමාගම් වලින් අධි ආරක්ෂිතව තියාගෙන ඉන්න දෙයක් නිසා මේ වගේ certificate එකක් මුණ ගැහිච්ච ගමන් ඒක ඉන්ස්ටෝල් කරගන්න බලනවා පරණ වුණත් මොකද සමහරට software එකක් හෝ drive එකක් පරණ එකක් यूसर के दागान हितना वेन्न पुलवा मेदेन अभी नोदाकन मे अभी यदिदा पावचकर्ण पारगणक एक् තියෙන නොයෙකුත් දුර්වලතා සහ ඒ සිස්ටම් කියලා කියන්න පුළුවන් විශේෂයෙන්ම යම් කිසි කම්පැනි එකක් හැක් වීමකට ලක් වුණොත් ඒ හරහා ගන්න මේ ඩිජිටල් සර්ටිෆිකේට් සරහා සෑහෙන ලොකු විනාශයක් පවා කරන්න පුළුවන් මේක හරි විදියට හදලා ෆේක් සොෆ්ට්වෙයාර් එකක් විදියට බෙදා හැරීමක් සිද්ධ කරොත් ඉතින් මේ දේවල් එක මොන UBI සොෆ්ට් සමාගමත් පහුගිය දවසක හැක් වීමකට ලක් වෙලා තියෙනවා මේකත් NVIDIA සමාගම වගේම Samsung සමාගමත් හැක් කරපු Lapsus group එකෙන්ම තමයි වගකීම බාර අරගෙන තියෙන්නේ ඉතින් UBI සොෆ්ට් සමාගම මේ වෙනකොට ප්‍රකාශයක් කරලා නැහැ මොන වගේ දේවල් ලීක් වුණාද කියලා හැබැයි කොහොම වෙතත් ඒගොල්ලෝ දැනට කියලා තියෙනවා users ලගේ data කිසිම දෙයක් ලීක් වෙලා නැහැ ඒ වගේම එයාලගේ සම්පූර්ණ system එකේම password reset කරගැනීමේ වැඩපිළිවෙලක් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරා කියලා කොහොම වෙතත් Lapsus group එක මෙතනදී update එකක් දාලා තියෙනවා ඒගොල්ලෝ මේ එයාලගේ Telegram channel එකක මේ hack එකට ඒගොල්ලෝ සම්බන්ධයි කියලා ඉතින් අපි බලමු සමහරට UBI soft සමාගමෙත් විශේෂයෙන්ම ඕගොල්ලෝ online games එහෙම නැත්නම් services ලබා ගන්නවා නම් ඒ දේවල් වල යම් කිසි බිඳ වැටීමකට ලක් වීමක් සිද්ධ වුණා ඉතින් මේ දේවල් එක ඉදිරියේදී UBI soft සමාගමෙත් සමහර විට data leak එකක් එන්න ඉඩ කඩ තියෙනවා ඉතින් මේ දේවල් එක්ක ඔන්න 190 GB වගේ Samsung සමාගමේ details විශේෂයෙන්ම එයාලගේ applets phone එක තුල ක්‍රියාත්මක වෙන ඒ වගේම biometrics වැඩ කරන හැටි මේ හැම දෙයක් ගැනම data පවා මේ Lapsus group එක විසින් leak කරලා තිබ්බා. ඉතින් මේකත් අති භයානක තත්වයක් කියලා කියන්න පුළුවන්. Samsung සමාගමේ Samsung devices මාත් පාවිච්චි කරනවා. ඕගොල්ලෝත් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම බලන්න updates එනවා නම් Samsung OS එකට විශේෂයෙන්ම security updates වගේ අනිවාර්යයෙන්ම ඉක්මනට දාගන්න. මොකද බොහෝ විට මේ තියෙන අලුත් තත්වයක් එක්ක අලුත් විදිහට මේ ලීක් වෙච්ච data පාවිච්චි කරලා බොහෝ විට hack වීම් සහ මේ devices තුල තියෙන data හොරා ගන්න පුළුවන්. හැබැයි මේක සාමාන්‍ය විදිහට target කරන්න ටිකක් අමාරුයි PC එකකට වගේ. නමුත් අපේ තියෙන mobile devices වලටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන එක අනිවාර්යයෙන්ම මේ hack එකත් එක්ක මේ data leak එකත් එක්ක මතක තියාගන්න. රුසියානු යුක්‍රේන යුද්ධයත් එක්කම ඔන්න Microsoft සමාගම Apple සමාගම තමන්ගේ විශේෂයෙන්ම software විකිණීම hardware විකිණීම Apple stores වල තියෙන දේවල් විකිණීම ඒ වගේම තමයි Apple Pay සහ Android එහෙම නැත්නම් Google Pay වගේ දේවල් සහ App Store සහ Play Store වලින් දේවල් මිලදී ගැනීම මේ හැම දෙයක්ම නතර කරලා තියෙනවා. ඉතින් මේක මීට කලින් මම කතා කරපු අපි පටන් ගද්දිම කතා කරපු රුසියානු යුක්‍රේන ගැටුමේදී තාක්ෂණයේ පැත්තෙන් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු කරගන්න කට්ටිය මුණ දෙන ප්‍රශ්න බවට සාමාන්‍ය මිනිසුන් මුණ දෙන ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් එක මම දන්නේ නැහැ මොන විදිහට ඉදිරියේදී වැඩ කටයුතු සිද්ධ වෙයිද කියලා. ඉතින් අපි බලමු මේ දේවල් එක අපිටත් සූදානම් වෙන්න සිද්ධ වෙයි. මේ තියෙන්නේ යම් කිසි විදිහකට ලෝකය තුල එකම ඒකාධිකාරයක් Apple සහ Android විතරක් තිබ්බොත් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්නයක්. ඔයගලන්ට දැන් හිතන ඇති අනිවාර්යයෙන්ම මම කලින් කිව්වා තවත් OS එකක් විශේෂයෙන්ම Huawei වෙන්න පුළුවන් එහෙම නැත්නම් තවත් සමාගමක් වෙන්න පුළුවන් තරඟකාරී විදිහට තවත් ඔප්ෂන් එකක් තිබ්බනම් ඒ සමාගම් වැඩ කරන විදිහ අනුව Android සහ Apple සමාගම් වලට මේ විදිහට තීරණ ගන්න බෑ. මේක දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් මානුෂීය වෙන්න පුළුවන් රටකට sanctions සම්බාධක දානවා කියලා මේ විදිහට බ්ලොක් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා චීන විශේෂයෙන්ම තමන්ගේ රට තුල Google services YouTube මේ කිසිම දෙයක් නැහැ. Google search engine එක නැහැ. ඒගොල්ලන්ගේ රටේ
වෙනම ඒ අදාළ කරන දේවල් සේවාවන් තියෙන නිසා එයාලගේම වර්ෂන්ස් එයාලට එක ලොකු ගැටලුවක් නැහැ. රුසියාවටත් මේක මම හිතන්නේ චීනයත් එක්ක තියෙන සම්බන්ධයත් එක්ක ලොකු ගැටලුවක් නැහැ. නමුත් මේ තියෙන තවත් සොලියුෂන්ස් මාකට් එකට තවත් තරඟකරුවන් එන්න අවශ්‍යයි කියන ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කිරීමක් වෙන්න පුළුවන්. මොකද මේ වෙනකොට රුසියාවේ ඉන්න ජනගහනය චීනයේ ඉන්න ජනගහනය මේගොල්ලෝ එකතු වෙලා එක ප්ලැට්ෆෝම් එකක් මේ තියෙන Android Apple වලින් එහාට ගිහිල්ලා හැදුවොත් එතනදී ඒක මුළු ලෝකයටත් හොඳ ඔප්ෂන් එකක් සහ අනෙකුත් ප්ලැට්ෆෝම් දෙකට දැඩි තරඟයක් දෙන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් දැවැන්ත ප්ලැට්ෆෝම් එකක් බවටත් පත් වෙන්න පුළුවන්. Nokia කියලා කියන්නේ මං හිතන්නේ සෑහෙන ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්. හැම දෙනෙක්ම වගේ තමන්ගේ ජීවිත කාලය තුළ එක Nokia ඩිවයිස් එකක් හරි විශේෂයෙන්ම 2000-2010 වගේ කාලය තුළ ඔයගොල්ලෝ මොබයිල් ෆෝන් වලට ආවනම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා ඇති Nokia මොබයිල් එකක් ගන්න හීන මවන්නත් ඇති විශේෂයෙන්ම N71 මං හිතන්නේ 73 වගේ ඩිවයිසස් ගන්න කිසිම හැකියාවක් නොමැති කාලේ පවා ඒ ගැනත් ගොඩක් හොයපු කෙනෙක් විදිහට මට ගොඩක් මතකයි Nokia බ්‍රෑන්ඩ් එක. කොහොමදත් Nokia බ්‍රෑන්ඩ් එක මේ වෙනකොට major player කෙනෙක් නෙවෙයි. වෙනසට එකතු නොවීම ප්‍රධානම හේතුව සහ වැරදි පැත්තකට යන එක. අනිත් කටි Android එක කියද්දි Microsoft mobile OS එක එක්ක එන යුනික් ඩිවයිස් එකක් බවට පත් වෙන්න ගිහිල්ලා තමයි Nokia බ්‍රෑන්ඩ් එක තමන්ගේ සම්පූර්ණම මාකට් ෂෙයාර් එක නැති කරගත්තේ. ඉතින් කොහොම වෙතත් මේ Nokia බ්‍රෑන්ඩ් එක ඊට පස්සේ HMD Global කියන සමාගම හරහා Nokia phones Android based phones නිකුත් කරන්න පටන් ගත්තා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඔන්න Nokia බ්‍රෑන්ඩ් එක Off Global කියලා තවත් සමාගමක් විසින් ලැප්ටොප් මාකට් එකටත් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට i3 i5 i7 කියන variant වලින් 15 inch සහ 17 inch විදියට ටිකක් ප්‍රයිස් එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ගොඩක්ම low budget නෙවෙයි. හැබැයි යුරෝ 700ක් වගේ range එකකට වෙද්දී අලුත් system ටිකක් 8GB RAM 512GB SSD වගේ options එක්ක ඔන්න නිකුත් කරලා තියෙනවා. මේ දේවල් එක්ක ඔන්න Nokia brand එකේ Nokia කියලා කියන්නේ තවමත් ඉතාමත් හොඳ brand name එකක් කියලා කියන්න පුළුවන් laptops ලංකාවටත් එන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඉතින් ඔන්න තියෙන අනෙකුත් Dell, HP මේ වගේ ඒස මේ බ්‍රෑන්ඩ් අතරට Nokia බ්‍රෑන්ඩ් එකේ ලැප්ටොප්ස් උත් ඉදිරියේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ නිවුස් එක අද TechSunday එකේ අන්තිම නිවුස් එක Call of Duty Warzone Mobile ගැන. ඉතින් Call of Duty කියලා කියන්නේ ඉතාමත් ප්‍රචලිත එහෙම නැත්නම් ජනප්‍රිය ටයිටල් එකක් කියලා කියන්න පුළුවන්. Call of Duty Warzone කියලා කියන්නේ free to play multiplayer game එකක්. ඉතින් වට අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවා නම් මේකේ single play campaign එකක් නැහැ. හැබැයි file size එක GB 80ක් විතර වෙනවා. online download එකක් විදිහට එන්නේ. මේක download කරගත්තට පස්සේ ඔයගලන්ට free විදිහට මේක play කරන්න පුළුවන්. ඒ වගේම online micro transaction මේ දේවල් තියෙනවා. මුදල් ගෙවලා ලබා ගන්න skin packs අප්ග්‍රේඩ්ස් වගේ දේවල්. ඉතින් මේ දේවල් වලින් එහාට ගිහලා මොබයිල් එකට ආපුවම මොබයිල් ගේමින් මාකට් එක තුළ ඔන්න ලොකු අවස්ථාවක් තියෙනවත් එක්කම Call of Duty මොබයිල් කියන ගේම් එක ඔයගොල්ලෝ මේ වෙනකොට ප්ලේ කරනවා වෙන්න පුළුවන්. මේක රිලීස් කළා තිබ්බා. හැබැයි අලුත්ම බ්ලොග් පෝස්ට් එකක් කරා Call of Duty මේ වෙනකොට ඩිවලොප් කරන Activision සමාගම ඩිවලොපර්ස්ලට ආරාධනා කළා තියෙනවා Call of Duty Warzone මොබයිල් ගේම් එකක් මුල ඉඳලම මොබයිල් ඩිවලොප්මන්ට් එකක් විදිහටම අරගෙන ඉන්න පෝට් එකක් නෙවෙයි මොබයිල් වලටම විශේෂම මුලේ ඉඳලම ඩිවලොප් කරන්න එකතු වෙන්න කියලා. ඉතින් ඉදිරියට යන Call of Duty Warzone experience එක මොබයිල් එකේ ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මොබයිල් ගේම් ඩිවලොප්මන්ට් මාකට් එක PC මාකට් එකකින් එහාට ගිහිල්ලා ඉතමත් ලොකු range එකක තියෙනවා කියන එකට තවත් සාධකයක්. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ ගේම් ඩෙවලොප්මන්ට් වලට දැන් යොමු වෙලා ඉන්න කට්ටියට මම හිතන්නේ මොබයිල් පැත්තට ફોકસ කරනවා නම් ඉදිරියේදී මේ තියෙන ලොකු මාකට් එක විශේෂයෙන්ම ගේමින් කියන මාකට් එක තුළ අලුත් පැත්තකට යන්න සහ ඒ මුදල් ඉපයීම් plan කරගන්න ඕගලන්ට පුළුවන් වෙයි. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ගැනත් අවධානය යොමු කරන්න ඔයා ගේම් ප්ලේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ගේම් ඩෙවලොප්මන්ට් වලටත් ඔයාගේ දායකත්වයක් ලංකාව තුළ ලබා දෙන්න පුළුවන්. ගේම් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ තමත් ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් මේ ගැනත් අපි ඉදිරියේදී කතා කරමු. මේ නිවුස් එකත් මම හිතන්නේ ගොඩක් හොඳ නිවුස් එකක් වෙයි විශේෂයෙන්ම මොබයිල් ගේම් ස්ට්‍රීම් කරන කට්ටියට. වෝසෝන් ගේම් එක ඔන්න මොබයිල් එකට මම හිතන්නේ තවමත් ළඟ වැඩි. මේක තාම බ්ලොග් පෝස්ට් එකක් විතරයි. තව අවුරුද්දක් වගේ මම හිතන්නේ එයයි බොහෝ විට අපිට ප්ලේබල් වර්ෂන් එකක් බලන්න. ඉතින් මේ ගැනත් අපිට ඉදිරියේදී තොරතුරු එන විදිහට ඔයගලන්ට අරන් එන්න සූදානම්. ඉතින් එහෙමනම් අද TechSunday එක ගැන ඔයාගේ අදහස ලංකාවේ සතියෙන් සතිය ටෙක් අප්ඩේට් ලෝකේ පුරාම සිද්ධ වෙන දේවල් අරගෙන එන එකම YouTube සීරීස් එක විදිහට එපිසෝඩ් සීරීස් එක විදිහට ඔයගොල්ලොන්ගේ අදහස් මේ ගැන අනිවාර්යයෙන්ම ලබා දෙන්න ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.